සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හදන් ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා ධම්ම සවන කාලු අයං භදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස යතෝකෝවාවුසෝ අරියසාාවකු නාමරූ පංච පජානාති, නාමරූප සමුදයංච පජානාති नामरूपनिरोधं च पजानाति नामरूपनिरोधगामिनी फटिपदं च पजानाति एतावतापि को आवुषो अर्यसावको संमादिट्ठि होति उजुगतास दिट्ठि හම්මේ අවෙච්චා පසාදේන සමන්නාගතු ආගතෝ ඉමං සද්ධම්මන්ති ශ්‍රද්ධාවන්ත කාරුණක පින්වත්න්නේ දැන් හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න. නාම රූප ධරමයන් පිළි බඳව ඔබට ත්‍රිපිටකයෙහි සඳහන් වෙන ධර්මකාරණ කකිහිපයක් කියලදීම සඳහායි මා බලාපොරොත්තු වන්න. ති මා මාතෘකාකරපු ඒ ගාතාහන්ඩය මැනැත්තන්ගේ කොටස සඳහන් වෙලා තියෙන්නේ මජ්‍යමනිිකායේ සඳහන් වෙන සම්මාදිිට්ටි සූත්‍රය කෙනෙකුට සම්මාධිට්ටිය පහළ කරගත හැකි ක්‍රමවේද. දහසයක් පිළිබඳව, සාරිපුත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද, ඉතාම අනරෝගහ සූත්‍රදේශනාවක් තමයි, සම්මාධිට්ටි සූත්‍රයේ කියන්.ඒ සම්මාධිට්ටි සූත්‍රයේ තුළත් පින්වතුනි, නාම රූප ධර්මයන් පිළිබඳව විග්‍රහයක් තිබෙනවා. අපි පළමුුවෙන්ම, ඒ විග්‍රහය විස්තරකරපු මා මාතෘකා කරපු ඒ පා්ටයට අවධානයොමු කරලා ඉන් අනතුරුව සලකා බලමු කොහොමද මේ නාම රූපධර්මයන් ක්‍රියාත්මක වෙන්න කියලා. සාරිපුතුම හරාධන් වහන්සේ ස්වාමීන් වහන්සේ ලාට මතක් කරනවා යතෝකෝ ආවුසෝ අරියසාාවකෝ නාමරූපංච පජානාතය. ඇවැත්නේ යම් ආර්යශ්‍රාවකෙක් නාමරූප මැනවින් දැනගන්නවද නාමරූප සමුදයංච පජානාති නාමරූපයන්ගේ හට ගැනීම මැනවින් දැනගන්නෝද නාමරූප නිරූධංච යතා පජානාතයේ නාමරූප ධර්මයන්ගේ නිරුද්ධවීම මැනවින් දැනගන්නවාද නාමරූප නිරෝධගාමිනී පටිපදංච පජානාතිේ නාමරූප ධර්මයන් නිරුද්ධ කරන ප්‍රතිපදාව මනාලෙස දැනගන්නවද. එත්තාවතාපිකූ ආවුසු අරියසාාවකූ සම්මාධිට්ටියේ. හෝතේ. එහෙම දැනගැනීමම එසේ දැනගැනීම නිසාම ඒ කෙනා ආර්ශ්‍රාවකයා සම්මාධිට්ටිකයෙක් වෙනවා. උජු ගතාස දිට්ටි ධර්මය පිළිබඳව දෘෂ්ටයාගේ? රිජුවෙනවා. ධම්මේ අවෙච්චප පසාදේන සමන්නාගතව හෝද. මේ කියන ධර්මය බොෝම හොඳින් කරුණු කාරණ ඇතිව දැනගැනීම නිසා නොසැලෙන පැහැදීමකින් යුක්ත වෙනවා. ආගතූ ඉමං සද්ධම්මන් මේ ධර්මයට පැමිණ වාසය කරන පුද්ගලයෙක් බවට පාත මේ ධර්ම. ්‍රවාහයට එමනං ධර්ම සෝත්‍රසට එමනැතන් ධරම්ම සැඩ පහරට නිවන කරා ගමන් කරනමි සැඩ පහරට අහු වෙච්ච කෙනෙක් වෙන. මේ වචනවලින් විග්‍රහ කරණ මොකක්ද. උජුගතාසදිිට්ටි ධම්මි අවච්ච පසාධීන සමන් ගත ආගතෝ ඉමන් සද්ධම්ම සම්මාධිට්ටිය හෝති ආදීවශයමිකයන් මකක්ද සෝවන් පලයට පත් වනා කියෙනෙයි. කෞුරු හරි කෙනෙක් නාමරූප ධර්මයන් මනාලෙස දැනගන්න වනම් ඒ හටගන්න හේතුව මනාලෙස දැනගන්න වන ඒ නැතිවෙන හැටි මනාලෙස දැනගන්න වන නැති කරන මාවත ආකාරය මනාලෙස දනගන්නවනං අන්න ඒ දැනගැනීමම සෝවන් වෙන්නට හේතුවක් කියන එක තමයි මෙතෙන්දී සාඩිපුත මහරහතන් වහන්සේ අවධාරණය කරලා තිය පිවත් නාමරූප කියල කියන්නේ මොනාවද. නාමරූප කියල කියන්නත් මේ දුක්හ විග්‍රහයෙහි සඳහන් වෙන කොටසකට. තවත් ඉදිහකින් කියනවනම් චතුරාර්ය සත්‍යය ගත්තුත් දුක්ක සත්්‍යය සමුදේ සත්්‍යය නිරෝදධ සත්්‍යය මාර්ග සත්‍යය කියල ප්‍රධාන සත්ත්‍යය හතරත් තියෙනවන ඒ සත්‍යය හතරින් නාම රූප කියල කියන්නේ දුක්හ සත්්‍යයේ නියෝජින කරන ධර්මතාදයකට. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ දුක්හ සත්්‍යය, නාමරූප බුල් කර ගත්ත දුක්ක සත්්‍යය. එවාගේම ඒ තුළම ක්‍රියාත්මක වෙන සමුදය සත්්‍යය, එවාගේම නිරෝධ සත්‍යය මාර්ග සත්්‍යය. දැනගන්න වනන් තවයිදයකින් කියනවනං. නාමරූප ධර්ම තුළින් චතුරාර්ය සත්‍යය වටහගන්න කෙනා දැනගන්න කෙනා සෝවන් පලයට පවා පත්වීමට ඉඩ අවකාස සලසගන්නෝ කියක තමයි මෙහි අදහස වෙන්නේ. එතකොට නාමරූප කියන වචනය එක එක ආකාරයට ධර්මය තුළ විග්‍රහ වෙලා තියෙනවා එක එක න්‍යායන්ට අනුව විග්‍රහය වෙලා තියනවා. න්‍යාය හැටියට සඳහන් වෙන්න පින්වත්න්නේ ස්කන්ධ විභාගය තුළ මේ නාමරූප විග්‍රහයක් සඳහන් වෙනවා. පංචස්කන්ධය ගැන හඳුන්වන තැන පංචස්කන්දය නාමරූප ධර්මවල එකතුවක් හැටියට දක්වල දේනු. ඒක වෙනම විග්‍රහය. ඊළඟට පටිච්ච සමුපාද විවරණයේදී බුදුරජාණන් වහන්සේ නාමරූප තවත් ආකාරයට විග්‍රහ කරල තියනවා එතන ආකාර තුනකින් මේ පටිච සම්පාදය මුල්කරගෙන නාමරූප විග්‍රහය සඳහන් කරල තියනවා තිය පිළි බඳව කරුණුකාරණ අපි හරියට තේරුම් ගැනීම ධර්මය අවබෝධ කර ගැනීමට ලොකු පිටු වහලක් රුකු ලක් උපකාරයක් දැන් අපි බලමු මේ වචන දෙකේ තේරුම නාම රූප නාම කියන වචිනය හෙදිරතියනෙ මොකක් නිසාද නාම කියල කියන්නේ නැමෙන නිසා නාම කියන නමින් හඳුන්වනෝ යම් කිසි දෙයක් නැමෙනවානං අන්නේ නැමිනදී නාම කියන වචනෙන් හඳුුව වනවා. එතකොට රප කියල කියන රූප කියල කියන බිඳෙන නිසා යමක් බිඳෙන ස්ුරූපෙන් යුක්තවනම් බිඳන කියන කැඩෙනවා කැඩෙන ස්ුරූපෙන් යුක්තනං එක රූපයක් හැටියට හඳුන්වනවා දැන් අපි දන්නවා නාම ර හඳුන්වන තැන්ලදී රූපය හඳුන්වන තැනති මූලික අපි කියනවා රුප්පතීති රූපංකගේ ලිබිග්‍රහයක්තියෙනවා රුප්පණය වෙන නිසා රූපය කියල කියමු. මකදද රුපනය වෙනවා කියල කියන්නේ රුප්පනය වෙනවා කියල කියන්නේ. ශීතූෂ්නාදයේ නිසා නිරන්තරයෙන්ම විකෘති ස්වභාවයට කැඩෙන බිඳෙන ස්වභාවයට පත්වෙන නිසා රූපය කියන වචනය පාවිචි කර. එතකොට නාම ධර්මණ කියල කියන්නේ ඒ ඒ අවස්ථාවට උචිත විදිහයට නැවෙන විදිහේ චෛතසික ස්වභාවයන්ට තමයි නාම කියල කියන්න. තු පින්වත්න්නේ දැන් ස්කන්ධ පංචකය විග්‍රහ කරන තැනද මේ නාම රූප වශයෙන් කොටස් වලට බෙදල තියෙනවා අපිට තේරුම්ගන්න පුළුවන් මකද ස්කන්ධ පංචකයඒ තමයි රූප වේදනා සංඥා සංහාර විඤ්ඥාන මෙනම පංචස්කන්තය මේ පංචස්කන්ධය කොටස් දෙකට බෙදල තියනවා මකද කොටස් දෙක අභිධරමය පිටකේ දී සඳහන් වනුව විධ තැන්වලදී කොටස් දෙක. එතම නාම රූප රූප කිය රූපස්කන්දේ තනිකර රූප කියන ගණයට තමා අයිති වෙන්නේ. එතකොට වේදනා සං්ඥා සංකාහාර විඤ්ඥාන කියන කාරණා හතර අයිති වෙන්නේ නාමස්කන්දයට. නාම කියන ගනට. දර පං්චස්කන්දය කොටස් දෙහකට බෙදනවා මොකක් කියලද නාමරූප කියල. නාමරූප විග්‍රහය එතෙන්දිස් කන්ද විග්‍රහඇත් එක්ක යෙදෙන්නේ. එදකොට පටිච සමුපාද දේශනාවේදී මේ නාමරූප විග්‍රහය වෙනස් විදිහකට යනෝ. නාමරූප පච්චයා විඤ්ඥානං, විඤ්ඥාන පච්චයා, නාම රූපන්, ආයි නාමරූප පච්චා සලායතනං ආදී වශින් වෙනත් විග්‍රහයන් තියනවා ඒ පිළිබඳව ඔබට ඉදිරයේදී ඉගෙනගන්න පුළුවන්කම තියනවා. එතකොට දැන් පළමුවෙන්ම මං මතැක් කලේ පංච ස්කන්ධ විග්‍රහය තුළ නාමරූප හඳුන්වන හැටි දර ස්කන්ද පහක් තියනවා රූපයක ස්කන්ධය කර දාලා වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියනේවා නාමස්කන්දිට දාන. ඊළඟට දැන් ඔය නාමරූප විග්‍රහ කරන අනිත්‍යැංවලද පටිච සම්පාදයේදී නාම ධර්ම ගැනෙන වෙනම විදිකට. එතන නාම ධර්ම සඳහන් වෙනවා පහක් මොනවාදී ඒ පහ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියල පහක් දක්වල තිේවා. වේදනා ස්ඥා චේතනා පස්ස මනසිකා. දැ මේ අපි නාම මාත්‍රිකව පොඩ්ඩක් ඉගෙනකම්. වේදනාව කියල කියන්න කටද වේදනාව කියන්නේ අරමුණු රස විඳගන්න ස්වභාවය. සං්ඥා කියල කියන්නේ අරමුණ ඉන්ද්‍රිය ගෝචර අරමුණ අඳුන ගන්න ස්වභභාවය. එතකොට චේතනා කියන්නේ ඒ අඳුනාගැනී මුල් කරගෙන සිතිවිලි ක්‍රියාත්මක වන ස්වභාවය. ඒළඟට ස්පර්ශ කියල කියන්නේ අරබාහිර අරමුණ සහ අධ්‍යාත්මික අරමුණ අතර ඉන්ද්‍රයන් අතර ඇතිකරගන් ලබන ස්පර්ශය සබධතාවය. එලන් මනසිකාර කියල කියන්නේ ඒ අරමුණ හිතට ගත්ත අරමුණ යලියලිත් හල්පනා කිරීමමිනිිහි කිරේ. ඊළඟට දැනුවේ ඔයි ටික තමයි නාම ධරම හැටියට සඳහන් කල්ල තියෙන්න. රූපය හැටියට හඳුන්වන්නේමකදද රූපය හැටියට හඳුන්වන්නේ සතර මහා ධාතුන් සහ ඒවා මුල්වී හටගන්න සියලු රූප සතරමහා ධාතුන්ටයි සතරමහා ධාතුන් මුල් වෙලා හටගන්න සකලවිද රූපයන්ට කියන තවනමකුත් තියෙන මකදදේ නම උපාදාය රූප කියලා. අන්නේ සියලු රූප වලට අපි කියනවා මොනවා කියලද රූප කියන නම පවිච්චි කරනවා. ද සතර මහා දහතු කියන්නේ මොකක්ද ධාතු කියන වචනී අර්ථය දරාගෙන ඉන්නවා කියන අදහස ඇතු රූපය දරාගෙන ඉන්නවා රූපේ පැවැත්මට ආධාර කරනවා කියන අදහසින් ගන්න පුළුවන් එතට පින්වත්න්නේ මූල හේතුව ධාතුව කියන වචනී තවත් අදහසං මූලූපකාරය කියනෙ අ අපට ගන්න පුළුවන් එතකොට රූපයක් පවත්වන්නට මුල්වෙන හේතුවෙන රූපයේ සංයුතිය තමයි සතර මහා ධාතු මොනද සතර මහා ධාතු ඒවට අපි කියනවා පටවි ආපු තේජෝවායෝ මේ සතර මහා දහතු ගැන කිව්හම ගොඩක් එකැරේට හිතන්නම කක්ද පටවිගේපු ගමම තදගතියනේද. ආපෝකිව්හම මනාධාපෝ කියල කියන්නේ දීර ගතිහරිම කකරය එම හිතනවා. ඒවා ධාතු ලක්ෂණ දැන් මූලිකව අපි ගල බලමු මේ සතර මහා දාතු ක්‍රියාත්මකවෙන්න අපි ශරීරය කියලා අපේ ශීර විතරක්න වෙයි. ජීවී අනිද්‍රව්‍යවලත් මේව ක්‍රියාත්මක වෙනවා. නමුත් මූලික අපි මේ පංචස්කන්ධ විග්‍රහය තුළ හරි පටිච සම්පාද විවරණය තුළ කෙරන රූප විග්‍රහය තුළ හරි ගත්තොතුන් ශරීය මෙතිෙන්ද රූපය කියල ගොඩක් හෙලාට ගැනෙන්නේ. එතකොට අන්න ඒ ශරීරය නිර්මාණයවලතියන මොනවයින්ද. ශරීරයේ නිර්මාණ වෙල තියෙන මූලිකෝ සතර මහාධාතුෝන්ගේ. ආහාර නිසා හටගන්න මේ ශරීරයේ සංයුතිය ගත්තොත් සතර මහධාතු. එතර පටවි කියල කියන්නේ මොකක්ද පටවි කියන්නේ පෙන්වාද මේ ශරීරයේ පොලොවට පස්වෙලා යන සුළු දේවල්. මේ ශරීරයේ තියෙනවනම් පොළොවට පස්වෙලා යන සුළු යම් දෙයක් එසිියල්ල පටවිධාතු. ඊළඟට ආපූධාතු ආපූ කියල කියන්නේ මේ ශරීරයේ වැගිරෙන සුළු යමක් දේද ජලය හා මුසුවන එකතු වන යමක් වේද එසිියල්ල ආපූධාතු. ඒළඟට උණුසුමසි සිලස ගින්න හා එක්වන සුළු යමක් මේ ශරීරයේ වේ ද. එසියල්ල තීජූදාතෝ. ඊළඟට වාතය හා මුසුවන යග සුළඟ හා මුසුවන යම් කිසි දෙයක් මේ ශරීරය තුළ තිේද ඒ සියල්ල අපි කියනවා වායුද්ධාතු කියලා. එතකට ඔන්න පටවිධාතුවේ පොළොවට පස්වෙලා යන සුළු වූ කොටස් තියෙනව මේ ශරීරය තුළ උුණප කොටස් තිස් දෙකෙන් විස්සක්ම පටවිධාතුව වැඩියෙන් ග්‍රාත්මක වෙන කුණප කොට්ටහාස. එතර මේ පටවිධාතුවේ තියනව ලක්ෂණ හයක් එහෙම ලක්ෂණ හයක් ඇති වනේ මොකක් නිසාද අනෙක් ධාතුවල බලපෑම මේ පටවි දහාතුවට තියෙන නිසා. අනි දහතුන් නැතුව තනියෙන් කොහේවත් එක රූපයක් මුල් කරගෙන එක දහතුවක් විතරක් ක්‍රියාත්මක වෙන්න. මේ ධාතු හතරම අඩු වැඩි වශයෙන් සෑම රූපයකම් තීනවා. ඇත වැඩියෙන් ක්‍රියාත්මක වෙන දහතුව මුල් කරගෙන තවා මේ රූපය තුල දාතුවයි තියන්න කිය ල අපි වැඩියෙන් කියරනවා. නමුත් කෙව් වට මේ දාතු හතරට වෙන වෙනම පවතින්න බෑ හතරම එකට මයි පවතින්න. එක එක රූපයක එක දාතුවක් වැඩිවෙන අනිත් ධාතු අඩුවන සමහරේවයි ධාතු සමබරව පවතිනෝ. මෙන්න මේ ධාතුූන්ගේ අඩු වැඩිවීම අනුව ලක්‍ෂණත් වෙනස්්‍යනෝ. දැම්බලන්න පටවිධාතුව ගත්තහාම පටවිධාතුී ලක්ෂණ තියනවා හයක් මොනෝද හය පලවින එක තමයි අපි හැමෝම දන්න තද ගතිය. තදනං, ඒකට ප්‍රතිවරුද්ධ ගතිත් ඒට ආවේනික ලක්ෂණයක් මකද තදට ආවේනික ප්‍රතිවුරුද්ධ ලක්ෂණය තදනම් මුරුදුයි. ඒළඟට බරගතය බරන ප්‍රතිවුරුද් ගතිය සැහැල්ලුයි. ඒළඟට ගොරෝස තිය, ගොරෝෂනං ප්‍රතිවරද්ධ ගතියම ගදද සිින්දයි. මෙන්න මේ ලක්ෂණටික ලක්ෂණහය පටවිදාතව තුළ තියෙනවා. දැ මේක තේරුම්ගැනීම සඳහා මම ඔබට උදාාරණය කියන්න අමු මස්කෑල්ලක් ගන්න මේ ශරීරයේ දයන ගොඩක් ශරීයේ මස්තේනවනේ මේ මස්කෑල්ල කවුරරි කපල ගන්නවා. මස්කෑල්ල කපල ගත්තොත් මස්කෑල්ල මොනවගේද ලේ සහිත අමු මස්කෑල්ලක් ගත්තොත් ඒක බරයි දෙක සැහැල්ලු නෑනේ බරගතිය තියෙනු. ඇයි බර පටවිධාතුෝ වගේම එඊට සාපේක්ෂව ආපෝධාතුවත් දියරවය ස්වභාවයක් මේක වැඩියින් තියෙන නිසා එකයි බරගතියත් තිය පටවිධාතුවට අයිති මේ මස්කෙ බැල්ල තුළ එතු රොන්න බලන්න ලක්ෂණ එතකොට කිය තියෙන බරගතියක්ත් තියෙනවා දැම් මෙතන ඊළඟට ඔය මස්කෑල්ලම අරගෙන ඉවර වෙලා කවුරු හැරිකෙනෙ කම්මුලේ ගානවා කම්මුලේගෑත් මස්කෑ සිනින්දුයිද ගොරෝ සුයිද. සිනිින්දුේේ අ සිඳීදු ලක්ෂණයඇත තුළ තියෙනු. ඉළඟට මස්කෑල්ල ඔබල බලනවා ඔබල බැලුවොත් තදයිද මුරුදුයිද මුරදු ගතියත් තියනවා නේද එතර ඒ ලක්ෂණ තුන මුල්වෙන්න අර මස්කෑඇල්ල තුළ තියෙන ආපූධ හාතු ගතියත් ඒ කාන්තේම උපකාරවේරෝ. ඊට ප්‍රශ්නමකද කරන්නේ දැන් කවුරු හරගෙන මේ අමු මස්කෑල අරගෙන ගිහිල්ල අව්වදාල වේලනෝ අව්ව කියල කියන්නේ මොනදහතුත් අවවිතිීයන වැඩින් රස්්නෙන එකට ගැන තේජෝදාතුව කියලා දැම් මේ තේජෝදාතුවේක් මොකද වෙන්නේ අර මස්කෑල්ල තියන ආපෝධාතු ශක්තිය අඩුකරනවා ඒ තේජෝදධාතුරට හ විශාල ල පුළුවන් ඒක පුළුවන් අනිතනි ධාතුන් වෙනස් කරන්න. අඩු වැඩි කරන්න. එතුට තේජෝධාතුවෙන් කරන්නේ මස්කෑඇලෙ තියන ආපෝධාතුටික අඩු කරලා පටවිධාතු ශක්ති වැඩි කරනවා. එහෙම වැඩිකරපු ගමම්ම මොකද වෙන්නේ. අර බරට තිබිච්ච මස්කෑල්ල සැහැල්ල වෙන මස් කරවල වෙනවා. කරවල වනහම ඔන්න ඒ කැරවල කෑල සහැල්ලුවෙන. සැහැල්ල වෙන අත් එක්ක මොකද න එකට අ බරට තියෙනකොට සිින්දුවටත් තිබපනි සිනින්දුවට තිබිච්චෙක් ගොරෝසුව නොැ කරවල කෑල්ලක් අරගෙන මූුණන තිල්ලුවොත් ගරෝසුවට දැනින් ඒ වගේ. ඊළඟට ඩැන් බරට තිබිච්ච සැහැල්ල වුණ ඒවාගේ සිනිින්දුවට තිබිච්චක ගොරෝසන එලට මුරදුවට තිබන මස් කෑල ති වේලුනාම කරවල වු හමොකද න හයිියයි තදයි. තද වුණා දැම් බලන්න දැන් ඒ විදිහට වෙනස් වනේ මොකක්න සාහර තේජෝදධහතුයි බලපෑමේ එතුර දැම් බලන්න මේ ශරීරය මේ පරිසරයට විවෘත වෙලා නතින් නේද අපේ මේ ශරීරයේ පරිසරයට විවෘර්ත වෙලතියෙන් එත පරිශරීතිය නොමනවාද උණුසුමතියනව සිලස තියෙනවා නේද අව්වත්තියනවා යාඩිෂන්ස් කාමරවල ඉන්නවනම් සීතලත් තියනෝ වහින වෙලාවට සීතල තියනෝ රස්්නිිතියනෝ ඔය වගේ එකොට දැම්මි සිසිලසට උුසුමට නිතරම විවෘත වෙලා තියන මේ ශරීරය අපට ඔබට පියවි ඇහැට නොපෙන් වනාට මොකදවෙන් නිතරම නිතරම වෙනසට ලක්වෙල් නිතරම බිඳෙනවා නිතරම රූප කලාප කැඩිඩ බිඳි බිඳී යනවා. අපට ඒක හරියට තේරෙන්නේ. අන්වීක්ෂයකින් බැලූත් ශරීරමය හමදිහා. අපිට හොඳට පෙනෝ ඒක.. කොහොමද වෙනස් වෙන්න කියලා. එතව බලන්න අපි නිත්‍යයි සුබයි සුකයි ආත්මයි කියලා මට ඕන විදිහට මේක පවතිනවා කියල හිතාගෙන හිටියියට. මේ ධාතු ක්‍රියාකාරීත්වය හොඳීින් තේරුන්ගත්තොත් ඔබට අපට පේ නවා තේරුන්ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ ශරීරයම රූපය මොන්න තරම් ඉක්මනට වෙනස් වෙන. අනිත්‍ය වූ දෙයක් ද කියන එක තේරුන්ගන්න. එහෙම තේරුන් ගත්තහාම මේ අනිත්‍ය වූ ධර්මතා මුල් කරගෙන ක්‍රියාත්මකන රූපය කෙරහි. ආශාවෙන් තන්හාවින් බැඳන්නේ. මේක මොන දුකද්ද කියල වැටහෙනකොට. ඒ දුකෙහි අමුතුුවන් ගැලෙන් එනෑ. ඒ දුකම අල්ලගන්න එනෑ නොුවන තියෙන කෙනා. අන්න ඒ දුකෙන් නිදහස් වන්න නම්. මේ රූප දුකෙන් නිදහස් වන්න නං. රූපයේ දිහා මනාලෙස දැනගැනීම වැදගත් වෙනවා. එතකොට දැන් ඔන්න මේ රූපය හැදිල තියෙන මූල දහාතුවක් තම පට විධාතු. ඉඩවසේ ආපෝදාතුව තියෙනවනි ආපෝධාතුකෙන් කරන්නේ පටවිදාතු රූප කලාප සමූහෙ එකට එකතු කරන ගතිය. එක්දා මූලික දේක වැගිරෙන ඒ ආදී ලක්ෂණ තියෙනවා නමුත් මූලික කාර්භාරය තමයි ආපෝධාතුවේ අනෙකු දධාතු ශක්තියෙන් එකට එකතු කරනින් මූලිකෝ පටවිධාතු ශක්තියට එකතු කල්ල තද කරල බැඳල තියාගන එක දැ ඕක තේරුම්ගන උදාහරණයක් කියන්න. දැන් අපේ ශරීරමේ හම තියෙනවනෙ මේ හම කියන්නමකක්ද හම කියල කියන්නේ පුංචි පුංචි රූප කලාප සමූහයක එකතුවක්. මේ රූප කලාප ගලවල ගලවල එක ගලවල ගත්ත තියන මේ හමේ මොනාද කුඩු ටිකක් විතරයි. හමේ කුඩු ටිකක් විතරයි. එතකොට ඒ කුඩු ගොඩට අරයට පිඩිකුඩු ටිකක් හෙළ හිතන් සාමාන්‍ය මේසයක් ුඩට පිටිකුඩ ටිකක්දාලා කටින් පින්ම්බොත්මකදවේ ට පින කියන හුලං පිට කරනවාක ලං ෙ ගනීමමද යෝධහාතු. ත වායෝධාතුෙන් වෙනමකද අර පටවිාතු පුංචි පුංචි පටවිධාතු කලාප සමයේ විසිරිලයායන. ඒ විසිරිලායනික නවත්තන්න අපිමකද කරන අර පිටි ගොඩ වරට තෙල් බිඳදු අදදාාන. ෙල් බිදු අද්‍ය මුොත්කද අර පිටිගොඩ විසිරිලා ගිහිපු ංචි පුංචිරූප කලාපටිකර තෙල් බිඳ වටේ දීනේ ඔක්කම එකට එකතු කළ ඇදල ගන්න. ැටරගන්න එක තමයි කරන්න. එතකොට හැමතිස්සේම අපේ ශරීරයේ උණුසුම වැඩිවෙන්න වැඩිවෙන්න මොකද වෙන්නේ. මේ කියන මේ පුංචියට තියෙන රූප කලාප එක කැඩිකැඩී යනවා.ඒ කැඩිකැඩී යන තරමට ආපෝධාතුවා ක්‍රියාත්මක වුණේ නැත්තං මේ හම බිඳෙනවා හම පැලෙනවා හම කැඩෙනවා හම යනවා හම ඇබරිල යනවා ගැලවිල යනවා. බලන්න එහම වෙන්න ඇද්ද කියල් දැන් අධික සීතල තැනක හිටියාම මොක දෙවෙන්නේ. තොල් එහෙම පැලිනෝ. ඒකන යි ලිබ්බාම එහෙම ගන්නේ ලිබ්ාමිගෙති ආපූ ධාහතු හරට බැලුත් වැඩියේ. තර තේජූ දාතුහහි බලපෑම නිසා තොල් පැලෙනකොට ඒ රූප කලාප කැඩිල යනකොට. ඒට ආපහු ආපූදාතු කලාපටිකක් එකතු කරනවා. ආපූදහතුටිකක් එකතු කරපු ගමන්ම පටවිදාතු කලාපික එකතු වෙනවා. කැටිවෙන අර රූපේ බිඳන එක ැඩ එක නැතිවෙනවා.ය උනුසුම් පැත්චක ගහමත් එහෙමනි නිද දැන් ලංකාවවෙන්න හම්බන්ධොට පැත්තට අතක කොහිද පොලොන්නරුව අන්ුරවාාධ පුරරි පැත්තට ගිහම ශරීරී සමහරවෙලාට හම පැලෙනවා. එනිසා සමහරු ඉතින්ම් ඔය නොනැල්ල එහෙම යනකට මොක මල්ලේ දාගෙන යනෝ ස්කින්න් ලෝෂන් බෝතලයක් නේද. දාගෙන ඊලා අර වේලුච්ච ගමම්ම පැි හම පැලි හදනකට ගාලා තුල්ලනවා ති ස්කින් ලෝෂන් ගාන කයනමකදද ආපූ දාතුවතුල්ලනොවා කියන එක. නේද. ඉති ස්කින් ලෝෂන් ගාන්න පහ කියනක නෙවේ කාට හරිපුලුවංකම තියෙනවනම් ඒ කරනකොට මෙන මේකයිමිතන ව සිද්ධාන්තය කියල තේරුම්ගන්න නේ ඒක හොදට ධර්මය වටහා ගැනීම කුත් වෙනවා. ඉතින් අන්න ඒවි දිහයට බැලෝත් ම ආපූධාතුවී බලපෑමත් රූපවෙල වෙන ස්වීමට හේතු වෙනවා. ති පෙන්වත්න්නේ ඔය විදිහට පටවි ආපූ තේජූවායෝ කියල මූල ධාතු මූල පධාර්ධ හතරක්තිය. මෙන්න මේ මූල පධාර්ථවල හතරටම පොදුහූ අන්‍ය වූ ලක්ෂණය තියනවා. මනදේ අනන්න පොදුක් කාරණ හ පොදු ලක්ෂයේ තමයි උපපාදූ ප්ඥායති වයෝ ප්ඥායති ටිතාස්ස අන්‍ය තත්තම් පඤ්ඥායති හට ගැනීමක් තියෙනවා ව්‍යයවීමක් ගෙවීයාමක් වෙනවා. ටිතස්ස අ්‍යතත්තම් ප්ඥා ඇති පවතින ස්වභාාව වෙනස්වීමක් දකින්න ලැබෙනවා. එතකොට ඔන්න ඔය විදිහට මේ සතර මහාදහතු ක්‍රියාපප කනු. දැම උපාදූ ප්ඥා ඇති වයෝපඥාති රිිතස අනතත්තම් පඥාති කියෙනවාගේ හත් තුනෙන්ම කියන එක කාරණයමකදද ඒ තමයි සරලවකිව අ්‍යය නේද එනම් මේ සතර මහා දාතුවන්ගෙන් හටගත්ත රූපයක් වේ නම් ඒ රූපය මොනවාගේ එකත් නිරන්තරෙන් මනත්‍යයට ලක්වෙන එකක්. එම අනිත්‍ය න ඒක දුකයි දෙස පයිදගේ කාන්ත වශයෙන්ම දුක තමයි එමකදඒක තමන්ට අවශ්‍ය විදියට පාලනි කරගන්න බැරිකොට ඇතිවෙන්නේ දුකක් පීඩවා එතකොරන්නේ නිසා මේවා දුක්ක සත්්‍යයට ගොනු කරලා තියනවා. එයඒ රූපය තේරුන් ගැනීම දුක්හ සත්්‍යය වටහා ගැනීමක් හා සමානකොට වටහාගන්න ඕන අන්න ඒ නිසයි. එතුරු පින්වත්න්නේ සතර මහා ධාතුූන් සහ සතරමහා ධාතුූන්ගෙන් නිෂ්පන්න හටගත්ත සියලුම රූපය වට ගැන උපාදාය රූප කියලා අන්න ඒ රූප රූප නමින් ගන්නෝ. තර නාම කියන වචනයෙන් ගන්නෙම කදද. නාම කියන වචනයෙන් ගන්නේ සිතෙහි හටගනු ලබන සිතිවිලි මූලිකව ගත්තොත් මේ සිතිවිලිට චෛත සිකට එකක්. වේදනාව කියන්නේ අපි සාමාන්‍යෙන් වේදනා කියපු ගමන් එකසැරේට මේ හිතන්නේ දුකක් ආදීවශයන්නේ. හරියට බැලුවත් වේදනාව කියන්නේ සිතේ හටගන චෛතසිකයා සිතුවිල්ල සංඥාව කියන්නත් සිතුවිල්ලක් චේතනා කියන්නෙත් සිතුවිලි. ස්පර්ශයකයන්නෙත් සිතුවිල්ලක් මනසිකාර කියල කියන මෙිෙහි කිරීමද කරන්නත් සිතුවිලිීමයි. එතකොට මේ කයයි සිතුවිලී පිලිබඳව කරන විග්‍රහයක් කියලා දැනගත්තත් වර්දක්නෑ නාමරූපධර්ම සම්බන්ධයෙන්. සාරිපපුත මහරහතන් වහන්සේ මේ සූත්‍රදේශනාවේදී. සම්මාධිට්ටි සූත්‍රදේශනාවේදී අවධාරණය කරනවා මේ නාමරූප හටගන්න කොහොමද කියලා. නාම රූප කියන දෙකම එකට දාළ ගත්තහම මේ රූපයයි නාමධර්මයයි කුමක් ප්‍රත්තයෙන් හටගන්නවද කියල සඳහන් කරවා. විඤ්ඥාන සමුදයා නාමරූප සමුදයෝ අන්න. විඤ්ඥානය මුල් කරගත්තා විඤ්ඥානය හටගැනීමෙන් තමයි නාමරූප හටගන්න කියල කියන. එතවට මෙතන විඤ්ඥානය කියන්න මොකදද මෙතන විඤ්ඥානය කියන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානය ප්‍රතිසන්ධි විඤ්ඥානය කියල කියන්නේ නැවත උපතක් ලබා දෙන්න සුළුුවූ විඤ්ඥානය අ එක තමයි තන ප්‍රතිසන්ධදි විඤ්ඥානය කළ කියන්. එතකොට ප්‍රතිසන්ධිවිඤ්ඥානය යම්කිසි කුසකට මවකුසකට පිවිසුනහම. අන්න ඒ පිවිසන්නේම රූපයක් උපාධානය කරගෙනයි. රූපයක් උපාධානය කරන්නේ නැත්තං ප්‍රතිසන්දිි ඤ්ඥානයක් පහලවීම වෙන්න නෑ. එතකොට මේ ප්‍රතිසන්ධි විඤ්ඥානය හටගන්නේම රූපය මුල් කරගෙන. ඉඩබස්සේ ඒ ප්‍රතිසන්ධි්ඥමුල්ග රපය මුල්රග ප්‍රතිසන්දිි විඤ්ඥානයක් ඇති වෙන වනං එකැන රූපයයි ප්‍රතිසන්දි විඤ්ඥානයකට පහළ වෙනකොට අන්න ඒ පහලවීම මුල් කරගෙන අරකින නාමධර්ම ඇතිවීමත් සිද්ධ වෙනවා. එකැන සිති විලිත් පහල වෙනවා. තනතිගේ සරලව කිහිුත් මේ එකකයි වෙන්නේ මකද රූපයක් තියනවා විඤ්ඥානයක් පහල වෙනවා ඒ විඤ්ඥානී පහලවීමට පැවැත්මට අවශ්‍ය කරන සිතිවිලි පහ සිටවිි යවා. එතකොට මකදතිය සිතක් තියනවා සිටිවිලි තියනවා රූපයක් තියනවා. එතකට සිතක් තියනවාන සිටිවිලි තියනව නං ඒ සිතිවිලි සහිත සිත රූපයක් උපාදානය කරගෙන ඉන්නව න එතරන මොකතිනේ. එතන සත්වයෙක් පහළ වෙන සත්වයෙක් ඉපදුනා කියල කියන්නේ න්න එතනයි එතට දැන් යම් රපය ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වුණ නං එතන මොකද තියෙන්නේ අන්න එතන රූපය සවි්ඥානක වෙන අේ වචනය දැනගැනීම විතා වැදකල් දැන් රූපයක් තියෙන්න පුළුවන් ප්‍රතිසන්දි විං්ඥානයක් නැතුව ප්‍රතිසන්ධි විඤ්ඥානයක් නැතුව රූපයක් තිබොත් මකද වෙන්නේ. ඒ රූපය වැඩීමකට පත්වෙන්නේ නෑ. දැම සත්වයකුගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධය කරන විග්‍ර හයා ද සාමානින් ඇඳ පුටු මේස කබ දී දේවල් වල විං්ාන ප්‍රතිසන්ති වි්්‍යාන පහල වෙන්න නැහැන ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහල වෙන්නේ සත්වයුගේ පැවත්ම තුළන එතකොට එතතුන සත්වයක් උපදි තැන්තයෙනවනේ අන්න ඒ උපදින තැන ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවෙච්ච ගමම්ම ඒ කය රූපය සවිඤ්ඥානක කයක් සවිඤ්ඥානක රූපයක් බවට පත්තරෝ. මේක තේරුම් ගැනීම සඳහා මෙහෙමත් කියන්න අපි දන්නවා මේ ලූකයේ සත්වයෝ පහලවෙන ස්වභාවය අනුව ්‍රධාන කොටස් හතරක් තියනවා මකද කොට හතර එතමයි අන්ඩජ ජලාබුජ්ජ සංසේදජ සහ ඕපපාතික කලිකයන්. අන්ඩ ජයකලි කියන්නේ අන්ඩජ කලිකයන්නේ බිත්තරවලින් උපදින සත්වය. ජයකයන ජනය වෙන හට ගන්න කියන එකයි. එතර බිත්තර ඇතුළේ සත්වයෝ හටගන්නවා. එට විත්තරය ඇතුළේ හට ගන්න සත්වයාගේ ප්‍රතිසාන්ධ විඥානය බිතරය ඇතුළිම තමයි ඇතිවෙන් දැන් ඔය බිත්තරයේ ඇතුළට ප්‍රතිසන්ති විඤ්ඥානයක් බැසගත්ත නැතිවුණුත් මකද වෙන්නේ ඒ බිත්තරයේ සතෙක් හට ගන්න ඒ බිත්තරින් සතෙක උපතින්න නිකම බිත්තරය වගේ තිබිල වෙලා කුණු වෙලා යයි කල්ලි කුුණනාට පස්ස ස සතෙක් බවට පත්වෙන්නේ ඒම නැත්තන්ඒක රූපයක් විදිහට වැඩෙන්න්නේ වර්ධනය වෙන්නේ අර ප්‍රතිසන්ධි විඤ්ඥානයක් ඒ බිත්තරයේ තුළට රිංගා ගත්තොත් පිලිසිඳ ගත්තොත් විතර අන්න අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් අන්ඩ ජබිත්තරවලින් පහල වෙන සත්‍යය. ඒඟට ජලාබු් ජලාබුජ කලික කියන එකට ජලය ඇසුරෙ උපදින සත්්‍ය කිවකම ගොඩක්යිට මක්කන මලුයේ බයි ය ගෙම්බෝටික හෙම. න ඒ අයත් අන්ඩජ සත්වය හැටේ දැන්ව මාලු බිත්තර නතියෙන අන්ඩජ සත්වයෝ. ජලාපුජිකිරි කැන වෝට බෑගිකේ උපදින කට්ටියය. ඒ මිනිස්සු, අලි කොටි වලස්සු ඒ වගේ සත්වයෝ. ඉතින් අන්න ඒ ගර්භාශය තුළ පහල වෙන සත්වයෝ. එතකොට දැන්වන්න ගර්භාශය තුළ, රූපයක් නිර්මාණය වෙල තිබුනට ඒරූපයට විඤ්ඥානයක් බ බැසගත්ත නැතිව වනුත්මකද වෙන්නේ. ඒ රූප සියල්ල ඉවත යනෝ. එලියට යනෝ. ඒරූප මුල් කරගෙන සත්වයන් පහලවෙන්නේ නැහැ. දැංඋදාහරණයකට ගත්තොත් අම්මා තාත්තා දෙදෙනගේ එක්වීම කායික සංසර්ගය මත, මොනතරම් රූප කලා ප රූප ධාතු ගර්භාෂයට ඇතුල් වෙනෝද. එහෙම ඇතිල්ලුනා කියලා ඒ සියල්ලෙන්ම සත්වයෙක් නිර්මාණය වෙන්නේ නෑ. සත්වයෙක් නිර්මාණය වන්න නං අර ඇතුල් ගර්භාෂබිත්්‍යයෙහි රැඳෙන රූපය හා ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පිහිටන්ඩෝ. ප්‍රතිසන්ධදි විඤ්ඥානය පිහිටා ගත්ත රූපය තමයි ටිෙන්ටි ටිකෙන් ටික වැඩෙන්න්නේ. එතට ප අන්නේඒක අපි හොඳට තේරුම් ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රතිසන්ධි විඤ්ඥානයිහි පිහිටි සැනින්ම ප්‍රතිසන්ධි විඤ්ඥානය පිහිටි සැනින්ම දැනගැනීමේ හැකියන්ම විඤ්ඥානයේ තියන මේ විජානන ශක්තිය අර රූපය හා එකතුවෙෙන නෑ ඒක ආයතන පහලවීමත් එක්ක වෙන පසුගහලින්. රූපය මෝරායාමේදී සිද්ධ වෙන දෙයක්. ආරම්භක අවස්ථාව විදිහෙම වෙනෙන් හැ. ආරම්භක අවස්ථාව වෙදි වෙන්නේ අර රූපය වර්ධනය කරන එක විතරයි. රූපය වර්ධනය කරන්න බෙහෙවින්ම උපකාර වෙන්නේම කද්ද අට ප්‍රතිසධි විඤ්ඥා. දැම්බලන්න ඔන්න සමහර අයිනෝ මවකුසේ රූපයක් උපාදාානය කරගෙන ප්‍රතිසාන්ධි වි්ඥාය පහල වෙනවා. ඒ පහල වනාට පස්සෙ ටික කාලයයක් දැම්ම එක කල රූපයක් විදිහට වැඩිල පොඩි දරුවෙක් දිට ඔන්න දැන් කුසේ ඇති වෙනවා. ඇතිවෙලා මොකද වෙන්නේ. අර රූපය මුල් කරගෙන පහල වෙච්ච ප්‍රතිසන්ධ විඤ්ඥානය එතනින් ඉවත්ව නවා සමහරල ඒක ඇන මැරෙනවා. මැරෙනකොට විඤ්ඥානය බිනිලයාන න කන්දාානම් බේහිදෝ කියපු විදිට පංචස්කන්ධී විං්්‍යානස්කන්දී බිඳෙෙන මිඳිලා රූපෙන්ීවත් එච්චකමම්ම තවදුරටත් ඒ රූපය අර මව් කුසේ ගැබේ වර්ධනය වෙන්නේ නෑ. ඒ තුළ අර ආයතන පහළ වෙලා සත්වයෙක් උපදින තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙනි නැහැ. ඇතකොට ඒවා ආපහු පරිහානය තත්වයට ය ගෙවි ගෙවී දිරදිරාගහිල කුණු වෙලා යන තත්වයට පත්තර. එත මෙන්න මෙතනදී. මතක් කරන්නම කද්ද එතම් මේ කියන නාමරූප ධර්මයන්ගේ පැවැත්මට උපකාර වෙනවා මකද්ද විඤ්ඥාණය. එකයි විඤ්ඥාන සමු දෙයා නාමරූප සමුදයක වේ. එතර ඒ විඤ්ඥානය නැතිවුණු ප්‍රතිසන්ධි විඤ්ඥානයක් නැත්තක්. ඒතන නාම රූප ධර්මයන්ගේ හට ගැනීමක් සිද්ධවෙෙන නෑ. විඤ්ඥාන නිරෝධා නාමරූප නිරෝධ. එතකොට අන්න ඒ විඤ්ඥාන නිරෝධය සිද්ධ වෙනවන්නම්. එකැන ප විඤ්ඥානයේ පහලවීමක් නෑ කියල කියන්නේ මොකක්ද. පාලවීමක් නෑ කියල කියන්නේ ජාති නිරෝධී තම. ජාති නිරෝධය කියැන උපත නැති කිරීම කියන එකයි. එක උපත නැතිකිරීම කරන්නම් මොකද වෙන්නේ. උපත මුල් කරගෙන හටගන්න යම් දුකක් වේදනාතියෙනඕනම. ජරාව්‍යාධි මරණ සෝක පරිදිව දුක්කදෝමන සුපයාසි කියන සියලු දු නැති කලාවෙන. එහනම් බෞද්ධෙහයෝ විදිහයට අපේ වැෑයමවිය යුත්තේ නිවන සාක්ෂාත් කරගන්න න මෙන්නම ප්‍රතිසන්ධි විඤ්ඥානය. පහලවෙන එක නවත්වා ගැනීමට තමයි අපි වෑයම් කරන්නවා. ද ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවෙෙන වෙනමනුවත් දිසා නෙවෙයි කර්මනිසා, සංස්කාර නිසා. අන්න ඒක හොඳින් තේරුම් අරගෙන. කර්ම රැස්වෙනක විඤ්ඥානය මුල්කරගෙන කර්ම රැස්වෙනක යමිකුට නවතාලන්න හැකියාවක්තියනව නම් පින්වත්න්නේ ආට පුළුවන් මේ සංසාර්ගමන කෙටිකරගන්න. ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරනන්නේ විදිර කර්ම ඇතිවෙනක නවත් අන්න තියෙන ක්‍රමය තමයිමකදද. අය මේ වාරියෝවට් හංගිකූමක් ගෝ මේ ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරනකු. ආර්ෂ්ඨාංගික මාර්ගය අනුගමනයක රීම තුලින් ඒ නාම රූප ධර්ම නිරුද්ධ කරලා. ඒ නාම රූප ධර්ම නිරුද්ධවීමත් එක්කම විඤ්ඥාන ධර්මයත් නිරුද්ධවී යාමත් එක්කම ජාති නිරෝධය සිද්ධ කරගන්න පුළුවන් කියන ධර්මිහි සඳහන් කළ තියෙන ති සැරයුද් හාමුදුරු ඒ කාරණා පිළිබඳව අවධාණය කරල තිබෙනවා. එතුර දැන් ඔන්න ඔබට දල අදහසක් එනවා මොකදද මේ මොකදදම රූප කියන කාරණාවන්, සම්බන්ධයෙන් නාමරූප පංචස්කන්දය ලෙස දක්වා තියෙනවා කියලත් මම මුලින්ම මතක් කලා ඒ පංචස්කන්ද විභාගයේදී එක එක විග්‍රහ නඥ්‍යායක්ක එතකොට රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ටිකරන නාම රූප මේ පංචස්කන්දය කියන්නේ එතකොට අපි දන්නවා රූපය වෙනම තියෙනවා වේදනා සඥා සංකාර කියල තුනක්තියනවා. එතකොට අර අනිත් විග්‍රහයිදි පටිච්ච සමුපාද විග්‍රහයිී තියෙනවන වේදනා සංඥා පස්ස චේතනා මනසිකාර කියල පහක් අන්නේ පහෙන් දෙකක්ක් එනවා. මකක්ද ඒක පස්ස මනසිකාර දෙක. පස්ස මනසිකාරකත්. ඇතැම් තැංවල අපි දකි නොම ධර්මය අධ්‍යනය කරනකටම සංකාර ගණයට සංගෘහිත කල්ල තියෙන ඇතුල් කල්ල තියනවා. සංකාහාරයකකත් චේතනාවක්. මේ පස්ස මනසිකාර කියන දෙකත් ඒ ඇතුළත් කරලා විඤ්ඥාණය වෙනම දක්වල තියන පංචස්කන්ද විග්‍රහයිද. ඊළඟට පින්වත්න්නේ ධර්මී තවත් බෙදීමක් තියෙනවා. ඒ තමයි නාමකාය සහ රූපකායකෙරෙකේ. ූපකාගේ ොක්දගේ ලිර ේරුම් ගන්න පුලන තර හ දාාතුන්ගේෙන් හට ගත්තම සීතූෂනා දය නිසා විකෘති ස්වභාවයට පත්වෙන බිඳින්න කැඩෙන ස්වභාවෙන් යුක්තම රූපය තමයි රූපකායකයන්න. නාමකායකයලකයන්නේෙ මකක්ද. නාමකායකලක කියන්නේ ප්‍රතිසන්ධි විඤ්ඥානය හා බැඳිච්ච වේදනා සඥඥා පස්ස මනසිකාර කියන කාරණටක. අන්න ඒටිකන නාමකාය කියන නම පාවිච්චි කරනවා. එතවට මේ වේදනා සං්ඥා චේතනා පස්ස මනසිකාර කියනේ බැඳිලතියෙන් රජුවමම කක් එක්කද කලින් කියපු විදියට ප්‍රතිසන්ධදිී විඤ්ඥානයත්යක. ඇයි මේ ධර්මී සඳහන් කලේ කොහොමද විඤ්ඥාන සමුදයා නාමරූප සමුදෝ. නාම රූප හටගන්න විඤ්ඥානය මුල්කරගෙන කියෙනෙ කෙවේ. එඇතොට ඒ විං්ඥානය වෙන විඥානයන්න්නේ වමන විඤ්‍යානයද ප්‍රතිසන්ධි විඤ්ඥානය. තත් ප්‍රතිසන්ධි විඤ්ඥානය හා බැඳුණු වේදනා සඥ්ඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්මතාවයන්ට කියනවා නාමකාය කියලා. එතකට පෙන්වන්නේ මේ අපේම රූපකායමි ශරීරය. සරලවකිවත් රූපකාය පාලනය කරන්න මොකෙන්ද රූපකාය පාලනය කරන්න නාමකායි නද රූපය හසුරුවනු ලබන්නේ අර කියපු ප්‍රතිසන්ධි විඤ්ඥාණය හා බැඳිච්ච වේදනා සඥ පස මනසිකාර්චේතනා කියන මෙන්න කාරණ වන්ගේ එතකොට මෙන්න මේ නාමකාය රූපකය හා සම්බන්ධ වෙනස් පර්ෂයක් තියනවා. අ ස්පර්ශය ගැනත් ධර්මී විග්‍රහයක් තියනම් ස්පාර්ෂ දෙකක් ගැන ධර්මී සඳහන් වෙනෝ මොකක්ද මිස් පර්ෂ දෙක ඒකට කියනවා පටිග්හ සම්පස්සේ සහ අධි වචන සම්පස්සය කියල පටිගහ සම්පස්සයයි අධි වචන සම්පස්සය පටිග කියන වචන සාමානය අදහස තමයි හැපීම කියන එක පටිග ගැන හැපෙනවා කියන එක එක් වෙනවා කියන එක එකකට මොක මොකක්ද එක්වෙන්නේ මොක මොකක් ද හැපපෙන්න්නේ ඒ තමයි අධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන හා ඇතිකරගනු ලබන හැපීම එක්වීම ඒකට කියන්නේ පටිග සම්පස්සේ කියන දැහෙම කිවොත් ඇහැක්තියනවා බාහිර සමාජි රූපයක් තියනවා ඇහැ සුරේ හිතියනවා කුමක්ද ාය. දැන් ඔබට බොහොම ප්‍රසිද්ධ විග්‍රහවාකයක් අහල පුරුදුයි මං කියන්න. චක්කුංච පටිච්ච රපච උපපජ්ජති චක්කු විඤ්ඥාන. තින්නං සංගති පස්සු. චක්හංච පටිච්ච රූපේච. උපජ්ජති චකය චක්කු කරගෙන ඇහැත් බාහිර සමාජි රූපයක් මුල් කරගෙන, හට ගන්න චක්කු විඤ්ඥානය මේ තුනම එකතු කරන එකට කියනවා ස්පර්ශය තින්නං සංගති පස්සු අප ගාව ඇහැක් තියෙනවා බාහිර සමාජ රූපයක් තියෙනවා ඒ ඇහැ සුරු කරගෙන තියෙනවා මොකදද විඤ්ඥානය ඒ විඤ්ඥානයට කියන්නේ චක්කු විඤ්ඥානයඒ චක්කු විඤ්ඥානයට පුළුවන්කම තියනෙ මොකක්ද ඒකට පුළුවන්කමතින ඇහැට ගෝචරවෙන රූප දැන ගැනීමේ හැකියාව විතරයි එතර ඒකට කියැන ආරම්මණ විජානන ශක්තිය කියලා. එත ම මුලින්ම මතාර මේ විජානන ශක්තිය රූපයක් කුස තුළ වර්ධනය වෙන වෙලාට මූලිකවම ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළවෙච්ච මුල්ලවදයේදී ඒ ප්‍රතිසන්ධ ඤ්ඥානය හා ක්‍රියාත්මක වෙන්නේ නෑමේ මේන ඉද්‍රිය බද්ධ විඥාන. මොකද ප්‍රතිසන්ධි ඤ්ඥානයක් පහළවෙච්ච සැනින්ම සත්වයක් පහළ වූවාට ඒත් ඒ රූපය මුල් කරෙන ආයතන පහළ වෙලනෑ නිතාම තාම පහළ වෙලා තියෙන්නේ අර සිතයි සිතුවිලී රූපයයි විතරයි. ඒ රූපය මුල් කරගෙන අධ්‍යාත්මික ආයතන පහළ වෙන්නත් ඕන. නාම රූපපච්චයා සලායතනම් කියල කියන්නේ එක වර්ධනී අවස්ථාව. කුසේම මේ නාමරූප වර්ධනය වෙන. ඒ වර්ධනය වෙන සලාහිතන පහළ වනාට පස්ස තමයි අර කියන ඉන්ද්‍රියබද්ධ විඤ්ඥානයන්ගේ ක්‍රියාකාරීතුවය වෙන්නේ. එතෙක් එතන තියෙන්නේ නාම රූප ධරමයන්ගේ ක්‍රියාකාරිත්වයක් විතරයිකෙන කපි තේරුම් ගණ්ඩුවෝන්. ඉතින් කෙසේ වෙතත්ද පටිග සම්පස්සය කියල කියන මෙන මේ කාරණාවල එකතුවීම. ඇහැයි චක්කු විඤ්ඥාණයයි රූපයයි. එකතු කරන එකට ගනවා තින්නන් සංගති පස්සු. ඒ තුනේ එකතු වීම ස්පර්ශය. අන්න ඒකට කියන පටිගහ සම්පස්ස. තුනක් එකට හප්පෝවනො එකට එකට එකතු කරනවා. ඇහැ විතරක්න කනයි ශබ්දයයි සෝත විඤ්ඥාණයයි. ඒ තුන එකතු කරන්නේ අට සම්පස්සය පටික සම්පස්ස කලිකැ න එකයි. ඊළඟට අධී වචන සම්පස්ස දැන් පටික සම්පස්සය ර සිතක් පිලිසිඳ ගත්ත ගමම්ම එම නැත්ත සත්වයෙක් පිළිසිද ගත්ත ගමම් ඇතිවෙන්නේ නැෑ. මොක දායතන පහල වෙලා නෑනේ එනිසා පටික සම්පස්යක් නහැ. හැබැයි අධිවචන සම්පස්සේ කියනක එතන ක්‍රාත්මක වෙනවා. අධිවචන සම්පස්සේ කියන කියනමගක්ද අධිවචන සම්පස්සය කියන ැන සිත හා සිතුවිලි ඇ අතර ඇතිවන හැපීම හෙවත් බැඳීම. සිතයි තුවිලි අතරයි හැපීමක් කිය නොන ඒ හැපීම ඒ දැනීම මෙතැනද අධිවචන සම්පස්ස කියන ලමින් හඳුනනු. දැන් සිතක්තියනවනම් ඒ සිත තුළ අ වේදනා සඥඥා චේතනා පස්ස මනසිකාර කියන දවල් ක්‍රියාත්මක වෙන බව දැනනව හැඟෙනවා එච්චරයි. දැ අපි දිහා බලන්න කවුරුහරය ඇවිල්ලා අපට අපේ අතකින් ඇල්ලුහාම ඇතිවෙන හැපීම සහ දැනීම එකක් ඒක අධ්‍යාත්මික සහ බාහිර ආයතන අතර ඇති වන හැපීමක් දැන් අපට සිතුවිලි අතර හැපීමක් ව වෙන හිතින් හිතන වෙලාවට දැම් බලන මෙහෙම බණ කියනකට ඔබට දැනෙන් නැද්ද ඔබට අතක් තියෙනවා කියලා ඔබට කටක් තියෙනවා කියලා ඔබට කකුලක් තියනවා කියලා ට ඔළුවක් තියෙනෝ කියලා ඔබේ ශරීරයේ මේ අවයාව ඔබට තියනවගේ ඔබට දැනෙන් නැද හැඟෙන් නැද්ද හැඟෙනෝ. එතොට ඒ ඒ සම්බන්ධ ඔබට සිතිවිලි පහලවෙන්න නැද්ද පහල වෙනවා. එතට ඒ පහල වනේ බාහිර දේවල් මුල්කරගෙනද නෑ. ඔබට දැනෙන්නේ නැද්ද. ඔබේ හිතේම සිතිවිල්ලක් දැන් ඇති වුණා කියල දැනෙනෝ. නද. අන්නේ සිතයි සිතුවිලී ඇතර ඇතිකරගන් ගනු ලබන, දැනීම් හැඟීම් හැපීම්වලට තමයි මෙතන දී අධි වචන සම්පස්ස කියල කියන්. එතකොට පෙන්වන්නේ මූලික අවස්ථාවේදී අධිවචන සම්පස්සය රූපය ඇසුරෙහි ක්‍රියාත්මක වෙන ඊළඟට ආයතන පහළ වූවාට පස්සේ පටිග සම්පස්සයත් ක්‍රියාත්මක වෙනවා කියන එක අපි තේරුම්ගන්ට ඕ. දැම් ම මේ විදිහයට කියාගෙන එද්දී මුලිම්ම සඳහන් කළා පටිච්ච සමුපපාද දේශනාව අනුව මේ නාමරූප ආකාර තුනකට විග්‍රහ කළ තියෙන කියල පලවිනි ආකාරය තමයි නාමරූප පච්චයා විඤ්ඥානං ඊළඟට දෙවනියක විඤ්ඥානපච්චයා නාමරූපන්. තුංගනයක නාමරූප පච්චයා සලා යතනම් කියලත් තියෙනවා. දැබලන්න එකක් නාමරපච්ා විඥාන. නාමරූප හේතුවෙන් විඤ්ඥානය හටගන්නවා කියලා. දෙවනයග කියන විඥානය හේතුවෙන් නාමරූප හටගන්නවා කියලා. තුන්ගනයකගේ කියනන්නේ නාමරූපය හේතුවෙන් සලායතන හටගන්නවා කියලා. දැන් අපි බලමු නාමරූප පච්චා විඤ්ඥානං කිල්ි කියන ද මහාපදාන මහා නිධාන වගේ සූත්‍රදේශනාවලදී සඳහනක නාමරූප මුල් කරගෙන විඤ්ඥානය හටගන්නවා කියලා. මෙතන කියන්නේ ොකක්ද කියලා පිදැන ගන මේ නාම රූප වශයෙන් හඳුන්වන්න ගොඩක් ඇහිතන්නන්නේ එකම නාමරූපය ගැන තම මේ විග්‍රහ කරන්න නමුත් පනතු මෙතන නාමරූප වශයෙන් දක්වන්නේ හරියට මෙට මේ වගේ දෙයක් ඒ තමයි කර්ම කර්ම නිමිති ගති ගති නිමිති කියල ජාතියක් තියනවා අ චුතිසිතට පහල වෙන අවසාන මෝතිය පහළ වෙන දේව අතීත කර්මවල විපාක විදිහට එකන්නේ අපි කලින් දැන් අවුරුදු දහයකර පහලෝකට ආදීවසි කල් ඇතුව කරපු කර්ම තියෙනවන. ඒ කර්ම මතක් වෙලා ඒවාට අනුරූපි යම් යම් චිත්තජ රූප අපේ මනසේ මැවෙන්න ගන්නවා. සමහරේලාට ඒවට කියන ගති නිමිති යන්න ඕන තැන පිළිබඳ කල් ලතුව සිග්නල් එකක් හම්බුවෙනවා. එක ඇන්නේ දිව්‍යලෝකයේ උපදින්න නියමිත කෙනෙක් නං දිව්‍යමය රූප ලස්සන මල් මාලාවල් සුවන්ද ආදය දකිනෝ දෙවිය ඇවිල්ල වඩම්මගෙන යන්න එකන් යන්න විලින ඒව නිමිති. අපායට යන්න ඉන්න අයනම් ගිනි දැල් ආදිය පේ නො සත්වය පේ නො භයානක රූපේ නෝ ෙල්ල මරිිකනව ආදීදීවල් පෙන්ල කෑ ගහල බයින් අඩා වැටි නන්නේ. එතකොට මෙන්න මේවා සිතට දැනෙන දීවල් . මේවා කයින් අල්ලල ස්පර්ශවෙනය වනේ මේවා පටික සම්පස්ස යන්න වේ අධි වචන සම්පස්සයන් තුළ ක්‍රාපමකෙන මනසේ ඇතිවෙන දේවා. අන්නේ අධිවචන සම්පස්ස ස්වභාවෙන් ඇතිවෙන නාමරූප ධරම. එතන ඒ ඒවා මුල්වෙනවා මොකටද අර ප්‍රතිසදි විඤ්ඥාණය ඇති. මෙන්න මේ කියන කර්ම කර්මණනිමිති ගති ගති නිමිති කියන ඒවා තමයි මෙතෙදි නාමරූප හැටියර එතවර ඒ නිමිති වලට අනුවමකද වෙන්නේ නාමරූප පච්චය අවිඤ්ඥාන අන්න ප්‍රතිසන්දි විඤ්ඥානය පහළ වෙනවා. එතට අර නිමිත්තට අනුව අවසාන මුහතේ පහල වෙන නිමිති අනුව ප්‍රතිසන්දි විඤ්ඥානය පහල එතර ඒ නිමිති පහලවීම තුළත් අර කියන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ස්වභාවයන් සිත තුළ ක්‍රියාපකවේ. ඊළඟට දෙථ දෙවනි අවස්ථාමකද විඤ්ඥාන පපච්චයයා නාම රූපන්කේරෙක්. එක වෙනත් භාවිතයක්තියනතට. දැන් විඤ්ඥාන පහලවීම සිද්ධෙ වෙනවා කර්මානු රූපව ගති නිමිති පහලවීම නිසා කර්ම නිිති පහලවීම නිසාහර විං්ඥානයයම් රූපයයක් උපාධානය කරගෙන පහළ වනා කියල හිතන්න. අන්න ඒට පස්සේ විඤ්ඥානී පැවැත්මට. උපකාරවෙන ධර්මතා තමයි නාමරූපකිල නාම ධර්ම කියල එතන හඳුට වන්නය. එතකොට ඒ නාම ධර්ම තමයි අර කියපු වේදනා සංඥා චේතන පස්සමනසිකාර වශයෙන් සඳහන් කළ තියෙන. ද පචරිිච්ච සම්පාදය සම්මාධීට සූත්‍රය ආදී වශයෙන් දක්වන තැන්වලදදි මෙ මක්‍රමය තමයි නාමරූප වශයෙන් දක්වල තියෙන්. ඉතින් දැ ඉතින්ද මම මතක් කලා සම්පූර්ණ වශයෙන්ම දැන් සත්වයකුගේ ආයතන පහලවීමක් වෙලා නෑ. රූපයක් මුල් වෙලා ප්‍රතිසන්දි විඤ්ඥානයක් ඇති වුණා. ඊට පස්ස ර ප්‍රතිසන්ධ ඤ්ඥාණී බලපෑමෙන් අ රූපය මකදවෙනි සවිඤ්ඥානක රූපයක් බවට පත්වෙනවා. ඒ සවිඥ්ඥානක රූපය ක්‍රියාත්මක කරනවා ඒ විඤ්ඥානී පැවැත්මට නාම ධර්මත් උපකාර වෙනවා. එහෙම වෙවිී අන්න දැන් ශරීරය අනුක්‍රමයෙන් වර්දරය වෙනවා. ස ඇතුළේම ලොකු වෙනවා. එහෙම වර්ධනය වීම තුළමකද වෙන්නේ ආයතන පහළ වෙනවා. ආයතනා නම් පටිලා බොහෝ කිය කියපු විදියට අ අ රූපේ ආයතන පහල වෙන. මොන ආයතන ඒ තමයි චක්කු සෝත ගාන ජිවහා කාය මන කියන මෙන්න මේ අවස්ථාටික. එතකට ඒ ආයතනවලින්ම කද කරන්න ඒ ආයතනවලට ගෝචර වෙන අරමුණු ආදිය දැනගැනීමේ ශක්තියක් අනුක්‍රමයෙන් වැඩි වෙන. එකන් අර විජාණන ශක්තිය. ඉන්ද්‍රියන් හා බැඳිච්ච විඤ්ඥානයට තියෙන අරමුණු දැනගැනීමේ හැකියාව අනුක්‍රමයෙන් දියනුවෙනවා. ඉතින් අන්න නිසා තමයි කියන නාමරූප පච්චයා සලායතන. ඒ නාමරූපමල් කරගෙන සලායතන පහළ වෙනවා. ඒ සලායතන ඇසුරෙහි ආයතන බද්ධ විඤ්ඥාණ ඇති වෙනවා. ඒ විඤ්ඥානයන්ට අනුව ආයතනයන්ට ගූචරවෙන අරමුණු දැනගන්න පුළුවන් කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ විඤ්ඥානයේ ක්‍රියාකාරීත්වයේ සහ නාමරූපයන්ගේ ක්‍රියාකාරීත්ව එතකොට දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් නාමරූපයන්ගේ ක්‍රියාකාරීත්වයට විඤ්ඥානයේ කොතරම් බලපානෝද, විඤ්ඥානයේ ක්‍රියාකාරීත්වයට නාමරූප කොතරම් බලපානෝදකේ ඉ අන්‍ය අන්‍යපච්චය විදිහට ඔවුනෝවන්ට ප්‍රථ්‍ය වෙමින් උපකාරවෙමින් මේ ධර්මතා කටයුතු කරන. ඉතර විඤ්ඥානය පවතින තුරාවට මොක දෙවෙනි නාම රූප ධර්මයන්ද පවතින. විඤ්ඥානයක් පවතිනව කියලා කියන්නේ ප්‍රතිසන්තිි විඤ්ඥානයක් පවතිනවාය කියල කියන්නේම මොකදද සත්වයකුගේ උපතක් සකස් වෙනවා කිය එකයි. උපතක් සකස් වෙනවා කියන්න නේම සසර දුකට පත්වෙන්න සිද්ධ වෙනෝ කියනකයි. එහ නම්මගද කරන්නඩ ඕන. කරන්න ඕන පුළුවන් තරම් මෙෙන ප්‍රතිසන්ධී විඤ්ඥානයේ පෝෂණය කරන. සංස්කාර හෙවත් කර්ම රැස්වෙන එක පුළුවන් තරම් අඩු කරගන්න ඕ. එදට සස්කාර එකතුවෙ කොහොමද කර්ම රැස්වෙන කොහොමද ලෝබදවේශමෝහ කියන අකුසල මූලයන් පද නම් කරගෙන. සිතිංකයින් වචනින් ක්‍රියාත්මක කරන්න යන්න ගිහාම. හොඳ හෝ නරක දේවල් කරන්න ගිහාම තමයි සංස්කාර ගොඩනැගෙන්. එහෙනම්ම කද කරන්න ඕන සිහිය නුවන භාවිතා කරමින් සිතිංකයින් වචනෙන් හොඳ දේවල්ම කරන්න ඕන. හොඳ දේවල් කරද්දිත් ලෝබදවේශමූහ නැතිව හොඳ දේ කරන්න පුරුදුුවෙන්ටෝ. හොඳ දේ කල හැකි ලෝබදවේශමූහ සහිතවේව පින් ඒ තුළ වෙන්නත් සංස්කාර ගොඩනැගෙන එක සසරට වැටෙන්න්නට කර්ම එකතු වෙන එක. ෝබදේශ මහ සහිතව නරකදේවල් කරන ොන ඒවා පව් එතකොට ඒ පවෙන් වෙන්න සසර දුගතියට පත්වෙනක. එතකොට මතකතියාගත යුතු දේ තමයි සසරට වැටෙන්නේ මොනො අනිසාද සංස්කාර නිසා. හෙවත් ලෝබදවේශමෝහ පදනම් කරග කෙලෙස් නිසා. කෙලෙස් නිසා සසරට වැරතෙන් සත්වයා සුගතියේ උපදින්නේ පින් නිසා දුගතියේ උපදින්නේ. පවසා එතර පින සහ පව දෙකහම තියෙන්නේ කෙලෙස් කියනෙක ඔබතේරුම්ගන්ට ඕෝන්. එහනම් කෙලෙස් සහිතව කරන සෑම ක්‍රියාවක්ම සසරට වැටෙන්න්නට හේතුවෙන එකක්. එනිසා කළ යුත්තේම කදද හොඳ දේවල් නොකර ඉඳීම නෙවෙයි හොඳ දේවල් කරන්න පුරුතුුවෙන්න්න ඕන කෙලෙස් ඇතිවෙනි නැති වෙන විදියට. කෙලෙස් ඇති නැතිවෙන විදිහට කරන්න හොඳ දේට කියන්නේ කුසල් කියලා. කුසල් වඩන තරමට සංස්කාර ගොඩ නැගෙන් නෑ. සංස්කාර ගොඩ නැගෙන් නැතිහිත විසංකාරගත සිතක් වෙනෝ. විතංකාරගත වූ සිත නැවත ප්‍රතිසන්ධීකට යන්න. නැවත ප්‍රතිසන්දියකට යන්නේ නැත්තං. නාමරූප ධර්මයන් පහලවෙන්නේ නෑ. නාමරූප ධර්ම නිරුද්ධ වඋනානං නැති වුනානං සලායතන පහල වෙන්නේ නෑ. සලායතන පහල වනේ නැත්තං. එන් පස්සේ ස්පර්ශය ඇතිවෙන්නේ නෑ. ස්පර්ශය මුල් කරගෙන වේදනා ඇතිවෙන්නේ නෑ. වේදනෑ මුල් කරගෙන තන්හා ඇතිවෙන්නේ නෑ. තන්හා මුල් කරගෙන උපාදාන ඇතිවෙන්න. උපාධානය මුල් කරගෙන භවය ඇතිවෙන්නේන. භවය මුල්රගෙන ජාති ඇතිවෙන්නේනෑ. ජාතියන නඇති කරපු දවසට ජරාමරණ නෑ. ජරාමරණ සෝක පරිදිව දුක්ක දෝමන සඋපායාස නැති තැන දුකක් නෑ. එහෙනම්. දුක නැති කරගන්න පූන්න හැකියාව සහ අයිතියතිය නොබට. මෙන්න මේ යථාර්ථය හොඳින් තේරුන් අරගෙන සිහිය නුවනො හේවල සිතිංකයින් වචනයෙන් කටයුතු කරනකොට කුසැලයට නැඹරුවම කටයුතු කරන්න ඔබ ෑයම් කරොත් ඔබට මේ යථාර්ථය අවබෝධ කරගෙන අමානිවනින් සැනසිල් උදාකරගන්න භාග්‍ය සැලසනොම්. තිනලෙසින් කටයුතු කරන්න පෙන්වත් ඔබ හැම දෙනාටම. මේ නාම රූප ධර්මයන් මුල් කරගෙන කරපු අනුශාසනාව උපකාරයක්ම වේවා කියල අපීත සිතිින් ප්‍රාර්ථනා කර සිටිනෝ. ආකා සට්හාාච බුම්මට් හාදේවාන ගා මහිද්දිිකා උන්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක් හන්තු සාසනං චිරං්‍රක් හන්තු දේශනං චිරං්‍රක් හන්තුත්වංසදා ධර්මශ්‍රෝණානි සන්සයෙන් හැමටුතුම් නිවන්සුව සැලසේවා.